නව රටක් නව ආර්ථිකයක්. මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ අපි පසුබට උනේ නැහැ. ඒ සංවර්ධනේ ඉදිරියට ගෙනිච්ච. ඊයේ ගියකම කඩුවල පාලමේ තවත් මන්ත්‍රීවරු දෙකක් මම යුද්ධ කරා. මේ විශාල සංවර්ධනයක් කරන්න. අපිට ආර්ථිකයේ අතට අරගෙන ආර්ථිකයේ ස්ථාවර භාවය තිරන්න පුළුවන්. 2015 අපි බාරගත්තේ ණය ගන්න බැරි රට. අපි ණය අරගෙන ණය අවුරුදු 5ක් 6ක් 7ක් අපි කෙරේ කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ ණය කරගන්න. අපි ණය ගන්න නැතුව අපේ ණය වැඩිණිය අපිට විශාල හිමිවීමක් අපි ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කරගන්න. ප්‍රශ්න ප්‍රශ්න තිබුණා. බෝම්බ විකුණන අපිට ජාත්‍යන්තර වෙළඳපොළේ ඩොලර් බිලියන 1000කට වඩා අරගන්න අවස්ථාව ලැබුණා. බොහෝ අය හිතුවා මේක වැටේ කියලා පාස්වෙ දා ප්‍රහාරයෙන් පස්සේ. අපේ ආදායම රුපියල් බිලියන 200කින් අඩු වුණා. නමුත් ඒවා නිසා අපේ වැඩේ ඇතුලේ නැහැ. දැන් මේ ආර්ථිකේ අපි අපනයනෙ වැඩි කරන්න ඕනේ. අපේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අපේ ආදායම වැඩි කළා. මේ ණයගෙවල දාන ශක්තිය අපිට ඇස් කරන්න ඕනේ. අනේම ශක්තිමත් ආර්ථිකයක් තමයි ගෙනියන්නේ. ඒක හදන්න අපි ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. අපිට ආර්ථික ශක්තිමත් කළා. අත ලහගෙන අතෙන් අල්ලගෙන යන්න පුළුවන් කියලා. මේ අවුරුදු 5ේදී, ඊළඟ අවුරුදු 5ේදී මේ රටටටන්නේ දෙවුවහම අපිට කිසිම බයක් නැතුව ණයගල කිසිම බයක් නැතුව ආදම්බරේ ණය ගෙවුවා කියලා. ආපව ප්‍රකාශ කළා. අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයකට පසුබට නොවි හැම අභියෝගයකට මුහුණ දීලා අනාගතේ හදන්න පුළුවන් මේ ආණ්ඩුව විතරයි කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි.